හරි තමයි ගැටලු තියෙනවා නම් කියන්න. මේ පළවෙනි ප්‍රශ්නෙට මේ විදිහට උත්තර ලියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒකේ හරි වැරදි දාගන්න රතු පෑනක් අරගෙන ඇල්ගි, ක්ලැමිඩෝනාස්, වෛරස්, HIV, ප්‍රොටෝසෝවා, පැරමීසියම්. දෙවෙනි ප්‍රශ්නේදී අපිට ආවේ ශුද්ධ ජීවි කියන්නේ කවුද කියලා. ක්ෂුද්‍ර ජීවික කියලා කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කීපකින් හැදිලා තියෙන තනි තනිව ගත් කල පියවියසට නොපෙනෙන ජීවීන්ට කියනවා ක්ෂුද්‍ර ජීවීන් කියලා. හරිද? ඊළඟට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නා කර්මාන්ත දෙකක්. අපිට පළවෙනි පාඩමේදී අපි කතා කරන ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්න අවස්ථා ඒ ශුද්ධජීවි යොදා ගන්නා කර්මාන්ත යටතේ අපිට උතන උත්තර ලියන්න පුළුවන් එකක් වල ලියපු උත්තර කියන්න අපි ඒවා සාකච්ඡා කරගෙන යන්න පුළුවන් අපිට. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන. ඔව් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන වලට අපිට එක ගන්න පුළුවන්. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන විනාකිරි නිෂ්පාදන. විනාකිරි නිෂ්පාදන. විනාකිරි නිෂ්පාදන. අපිට තව ලියන්න පුළුවන් බේකරි කර්මාන්තය කියලා. අපිට ලියන්න පුළුවන් අවශ්‍ය නම් කෙන්දි ආශ්‍රිත නිෂ්පාදන පුළුවන්. කොහු ආශ්‍රිතනේ කෙන්දි කියන්නේ කොහු ආශ්‍රිත නිෂ්පාදන. කොහු ආශ්‍රිත නිෂ්පාදන කොහු කර්මාන්තය කියලා අපි ලියන්නම්කො. හරිද? අන්නේ මතක් කරගන්න කුෂි කර්මාන්තයටත් පාවිච්චි කරනවනේ. කුෂි කර්මාන්තයට අශුද්ධ ජීවීන් පාවිච්චි කරනවා. මතක ඇති. තන මේ විදිහට උත්තර ලියලා තියෙනවා නම් හරි දාගන්න ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ. ඔයාලා ලියලා තියෙන උත්තර පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න ලියලා තියෙන පේපර් එක බලන්න මොන හරි ගැටු තියෙනවා නම් කියන්න පේපර් එක උත්තර ලියලා තියෙනවා අනිවාර්යයෙන්. එහෙම නැත්නම් අපි කරන දේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ලෝහ නිස්සාරණේ ඒකත් ගන්න පුළුවන්. ලෝහ නිස්සාරණේ ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා බලන්න. ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන් කර්මාන්ත සඳහා යොදා ගන්න හේතු වන එම ජීවීන් සතු විශේෂ ලක්ෂණ මෙලයි තියෙනවා. විශේෂ ලක්ෂණ ටික මිනිසුන්ගේ නැති මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ තියෙනවා විශේ෷ ලක්ෂණ. මේ ලක්ෂණ හින්දා තමයි මෙයාලා මේ කර්මාන්ත වලට ගන්න. කාටද කියන්න පුළුවන් ඒ දැනුම මතක් කරගන්න. අමතක වෙලා නම් මතක් කරගන්න. ඒකට තමයි අපි මේ සාකච්ඡා කරන එක වැදගත් වෙන්නේ. පළවිලා තියෙන උත්තර නිවැරදිද කියලා බලන්න. ඒවල තියෙන අඩුපාඩු හදාගන්න. ඒකටයි අපි මේ සාකච්ඡාව කරන්නේ. සහයිකිතා වැදගත් බව මම හැමතිස්සෙම කියනවා. මොකද හිතන්න ඇයි මේ ක්ෂුද්‍ර ජීවීන්ව විශාල වශයෙන් කර්මාන්ත වලට වැඩි වියදමක් කියන්නේ නැතුව නොමිලේ හොයාගන්න පුළුවන් පරිසරයේ ඉන්නවා. මෙයාලා වැඩි වියදමක් නැතුව නොමිලේ හොයා ගැනීමේ හැකියාව තියෙනවා. නොමිලේ පහසුවෙන් හොයාගත හැකි වීම. තව ඔවුන්ගේ ජෛව ක්‍රියාවලි වේගවත් නිසා ඒකත් සුවිශේෂී ලක්ෂණයක්. නොමිලේ පහසුවෙන් සොයාගත හැකිවීම. විවිධ උපස්තර මත ක්‍රියා කිරීමේ හැකියාව හැකිවීම. ඊළඟ දෙවෙනියට කිව්වේ මොකක්ද? උන්ගේ පරිවෘත්තීය ක්‍රියා. ඒක තමයි ප්‍රධාන. ඒක තමයි මොකද යාළ පරිවෘත්තීය ක්‍රියා වේගවත්.
ඒ වේගවත් තින්දා මෙයාලා මේ ටක්කාල මේ දේවල් වේගෙන් වේගෙන් කරනවා වේගෙන් වේගෙන් හදලා දෙනවා මේ වේගෙන් වේගෙන් මේ නිෂ්පාදන කරනවා එලා කම්මැලි නෑ පරිවෘතීය වේග පරිවෘතීය ක්‍රියා වේගවත් වීම පරිවෘතීය ක්‍රියා පරිවෘතීය ක්‍රියා වේගවත් වීම නේද තුන්වෙනියට කිව්වා විවිධ උපස්තර දැන් මෙයාලා වගා කරන්න එපා පෙට්‍රෝ තීසි වල මෙයාලා හදන්න මෙල හදන්න ඒගාර් මිශ්‍රණ ගන්න පුළුවන් ඒ වගේ විවිධ මාධ්‍යයන් ගන්න පුළුවන් අපි යට කියන උපස්තර කියලා විවිධ උපස්තර ඉක්මනින් එහෙම නැත්නම් වේගයෙන් ගුණණය වීම වේගයෙන් ගුණණය වීම ඒ කියන්නේ මෙයලා වේගයෙන් ව්‍යාප්ත වෙනවා එලා ඉක්මනින් 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 හැදෙනු. එනිසා ඒ කියන ලක්ෂණය අපිට ගන්න පුළුවන්. හරි. වේගයෙන් වේගයෙන් හැදෙනු. එනිසා අපිට යාලව පාවිච්චි කරන්න පුළුවන් මේ කාර්ය සඳහා. හරි සර දූෂණය අවම වීම. අන්න හරි. ඒකත් ගන්න පුළුවන්. නැත්නම් අපි කර්මාන්ත ශාලා වුවා මේවා පාවිච්චි කරන්න ගියොත් ඒ වලින් සිදුවන පරිසර දූෂණය වැඩි. නමුත් ශුද්‍ර ජීවීන් ගත්තාම එයාලගෙන් සිදුවන පරිසර දූෂණය ඉතා අඩුයි. ඒ නිසා අපිට හතරවෙනි ලක්ෂණය හැටියට ගන්න පුළුවන් පරිසර දූෂණය අවම වීම. ඒ උත්තර හතරෙන් දෙකක් අපිට අහන්න දෙකක් නේ. ඒ නිසා දෙකක් ලියලා තියනවා නම් ලකුණු දෙකක් පිරිනමන්න පුළුවන්. රතු පෑනෙන් ලකුණු දාගන්න, පේපර් එක බලන විදිය ඉගෙන ගන්න සහ පේපර් එකේ ඔයාලා ලියලා තියෙන උත්තර කියන්න. එතකොට ඒවට මේ මොනවා හරි ගැටලු අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. මම තිස්සම කියනවා. ඔයාලා ලියලා තියෙන උත්තර සැක තියාගෙන ඉන්න එපා. ඒවා කියන්න. ඒකෙන් අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් පේපර් එකට කොහොමද හොඳට ලකුණු උපයා ගන්න කියලා. ක්ෂුද්‍ර ජීවීන්ගේ ඇති වෙන වෙනත් අවාසියක් ලියන්න කියලා තියෙනවා. ක්ෂුද්‍ර ජීවීන්ගේ ආහාර නරක් කිරීම. ආහාර නරක් කිරීම. ආහාර නරක් කිරීම. දැන් මෙතන තියෙන එකට වෙනත් එකක් තමයි අපි ලියන්න ඕන. හරිද? මෙතන තියෙන එකට වෙනත් එකක් තමයි අපි ලියන්න. එතකොට ආහාර නරක් වීම කියන එක ගන්න පුළුවන්. ආහාර නරක් වීම. මම ලියන්නම් මෙතන. ආහාර නරක් වීම. තව අපිට ගන්න පුළුවන් මොනවද ආර්ථික වශයෙන් වැදගත් වන ගෘහභාණ්ඩ මත හානි පැමිණවීම. නැත්තම් අපිට වැදගත් වන ඇඳුම් මත හානි පැමිණවීම. ඒවා පුස් කනවා, දිලීර හැදෙනවා, නාස්ති වෙනවානේ. මේවා අපිට ගන්න පුළුවන්. ඊළඟට ආසාදන රෝග ඇති කරන ශුද්‍ර ජීවීන් හඳුන්වන නම පොදුවේ කියන නම මොකද්ද මෙයාට? නමක් තියෙනවා. ව්‍යාධිජනක ශුද්‍ර ජීවී. ව්‍යාධිජනකයින් කියලා අපි කියනවා. ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් කියලා කිව්වම තවත් හොඳයි. එහෙනම් අපි කියනවා ව්‍යාධිජනකයින් කියලා. හරිද? ව්‍යාධි ජනකේ ඒව මතක් කරගන්න. මේ ප්‍රශ්නත් එක්ක ඒව මතක් කරගන්න. ව්‍යාධි ජනකේ එහෙම නැත්නම් ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්. ව්‍යාධි ජනකේ එහෙම නැත්නම් ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්. ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්. හරිද? දැන් මේ පාඩම් ටික මතක් කරගන්න. මේ පළවෙනි පාඩම මේක පාඩම් කරන්න තියෙන කොටසක් තියෙන්නේ. හරිද? මේ පාඩම් දාලා තියෙන වලට බලන්න පුළුවන්. ආයේ අවශ්‍ය නම් ගෲප් එකට දාන වීඩියෝ තියෙන ඒ වලින් බලන්න පුළුවන් පරණ පාඩම්. හරි. පිටිපුස් රෝගය ඇති කරන්නේ කවුද කියලා අපෙන් අහනවා. බලමු මොකද්ද ලිව්වේ. ඒකට බලපාන ප්‍රධාන සාධනය. ඔව්.
ශුද්ධ ජීවී කාණ්ඩයක් කිව්වොත් අපිට ගන්න පුළුවන් ශුද්ධ ජීවී කාණ්ඩය කියපුවාම දිලීර කියලා විතරක් ලියපුවාම ප්‍රමාණවත් දිලීර පොලියෝ කියන්නේ කොයි වගේ තත්ත්වයක්ද පොලියෝ වෛරස් වෛරස් පොලියෝ මේ අපත් අපිට ගන්න පුළුවන් මොකද්ද පොලියෝ කියන්නේ වෛරස් එකක් හරිද එතකොට ඒක ඒව මතක් කරගන්න මේ 8 වසරෙදිත් ඔයාලට තිබුණා මතක ඇති ආ හරිනේ එතකොට බලන්න දැන් ඔයාලගේ ලකුණු කොච්චරක් උපයගෙන තියෙනවද කියලා බලන්න තියෙන අවස්ථාව මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා මේකට ලකුණු එකක් හම්බ වෙනවා paper එක මම කිව්වා අනිවාර්යෙන් කරලා තියෙන්න ඕන කියලා එතකොට තමයි අපිට මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ දැන් මේ ලකුණු ගණන් කරන්න මෙතන මේ paper එකේ ලකුණු තියෙනවා ඒ නිසා අපිට ලේසි එක සාකච්ඡා කරන්න ඒ නිසා මේක ගණන් කරලා ලකුණු කීයද කියලා chat එකටත් එවන්න 16න් කීයද කියලා ලකුණු එවලා තියෙනවා බලමු ලකුණු එවලා තියෙනවා 16යි 14යි මුදාරුවෙක් මේ වන්න දරු තුන්දෙනෙක් එවලා තියෙනවා අනිත් දරුවොත් ලකුණු එවන්න මොකද දැනගන්න අවශ්‍යයි කොහොමද ලකුණු උපයගෙන තියෙන්නේ කියලා අනිවාර්යෙන් පේපර් එක කරන්න ඕන දෙමාපියෝ ඉන්නවනම් චුට්ටක් බලන්න පේපර් එක කරලා තියෙන්න අවශ්‍යයි පේපර් එක කරලා තියෙන්න අවශ්‍යයි හරි අපි යම් මෙහෙමනම් දෙවෙනි ප්‍රශ්නයට ප්‍රශ්න අංක දෙක මේක ලස්සනට ලියන්න එක ගොඩේ නැතුව මේ දැන් මෙතන නම් පේපර් එකේම ලියන්න ඉඩ තියෙනවා ඒ නිසා ගැටලුවක් නැහැ පේපර් එකේම ලියන්න ඉඩ තියලා තියෙන ඒ නිසා මේක පේපර් එකේම ලියන්න ගැටලුවක් නැහැ මම ගත්ත ලකුණු එවන්න එක ලකුණු එවලා තියෙන්නේ මෙන්න මේ දරුවෝ එතකොට මේ ප්‍රශ්න විභාගයේදී ඔයාලට ලැබෙයි එහෙට මෙහෙට වෙනස් වෙලා හරිද එතකොට ඒකෙදී මේ උපරිම ලකුණු ගන්න මහන්සි වෙනවා මේ මේ පේපර් වලින් ඔයාලට අඳුර ගන්න පුළුවන් අපි පාඩම කොච්චර ඉගෙන ගත්තත් පේපර් එකේ ප්‍රශ්න අහනකොට ඒ රටාව පොඩ්ඩක් අහන රටාව වෙනස් වෙනවා අපිට හිතන්න ඕන විදිය වෙනස් වෙනවා ඒවට කොහොමද උත්තර හොයන්නේ කියලා දැන් මේක නම් කෙලින්ම මේ ABCD කොටස් නම් කරන්න කියලා තියෙනවා. ඒ රූපේ මතක තියෙනවා නම් අපිට
එක නම් කරන්න හැකියාව තියෙනවා. අපි බලමු මෙතන මෙයාලා කියනවා A B C D කොටස් නම් කරන්න කියලා. එතකොට A කියන්නේ මොකද්ද කියන එක ඔයාලට මතක ඇති? ශ්වේත ඝනස්තරය. ශ්වේත ඝනස්තරය. පිළියම් උත්තරේ මෙතනින්. මේ පිටින්ම තියෙන ශ්වේත ඝනස්තරයක්. ඊළඟට B කියලා තියෙන්නේ මොකද්ද? ස්වච්ඡය. B කියන්නේ ස්වච්ඡය. ස්වච්ඡය. ඊළඟට C කියලා තියෙන්නේ මොකද්ද? කාචරසය. කාචරසය. D කියලා තියෙන්නේ මොකක්ද? තාරාමණ්ඩලය. තාරාමණ්ඩලය. එහෙම දරුවෙක් උච්චාරණය කරන්නේ. එතකොට ඔයාලට ඒක පිළිබඳ මතකයක් තියෙනවා. එමුම කියන්න ගැටලුවක් නැහැ. තාරාමණ්ඩලය. එහෙම දරුවෙක් උච්චාරණය කරන්න එක උඩ එක සම්පාත වුණාට ගැටලුවක් නැහැ. එමුම උත්තර කියන්න. උත්තර උච්චාරණය කරන එක තවත් වැදගත්. දැන් අපිට ඕන නම් තව මේම දෙයක් කරන්න පුළුවන්. අපිට දරුවෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මාසේ අන්තිමට විභාගයක් තියෙන්න පුළුවන්. මේව නැත්තම් ඊළඟ මාසේ මුල අපි එන විදිහක් බලමු. කොහොමුණත් අපිට ගැටලුවක් නැහැ. අපිට පාඩම් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න තියෙන දේ ඉගෙනගත්ත පාඩම් ටික ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මේ ඇහැ ගැන අපිට කියලා දෙන්න අපිට දරුවෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. හරිද? මම කලිනුත් කිව්වා ඒ අවස්ථාව ගන්න ඉදිරිපත් වෙන්න. එහෙම සූදානම් වෙලා ඉන්නව නම් දරුවෙක් චැට් එකට දාන්න. මම මේ දරුවට අවස්ථාව දෙන්නම්. ඒක වටිනවා. ඒකට හේතුව ඔයාලා උගන්නනකොට තවත් මතක හිටනවා. මොකද ඔයාලා ඒකට ලෑස්ති වෙන්න ඕන නිසා. කලින් සතියේ කැමති කැමති කියලා කිව්වා. ඔයාලා බාර ගත්තද ලෑස්ති වුණාද කියලා දන්නේ නැහැ. චැට් එකට දාන්න ලෑස්තිලා ඉන්නවා නම් මේකට ලකුණු හතරක් හම්බ වෙනවා. මේ හතරම හරිනම් නිකම්ම ලකුණු හතරක් ගන්න පුළුවන් මේ ටික මතක නම්. හරි. මම මේ ප්‍රශ්නය කතා කළාට පස්සේ දුවට අවස්ථාව දෙන්න. සෙස්සනේ දුව ලෑස්තිලා ඉන්නවා. හරිද? අපි මේ ප්‍රශ්නෙන් පස්සේ පොඩි හතරවෙනි පාඩමේ පුනරීක්ෂණයක් එහෙම නැත්නම් හතරවෙනි පාඩම ඉදිරිපත් කරන්න සෙස්සනේ දුවට අවස්ථාවක් දෙනවා. හැම දරුවෙක්ම අවස්ථාව ගන්න. මේක අමාරුයි වරදි එහෙම හිතන්න එපා. ඔයාලා ලෑස්ති කරගෙන මේක ඔයාලට පුළුවන් විදියට ඉදිරිපත් කරන්න. මේක වැරදුනාට කමක් නැහැ. වැරදි වැරදි තමයි ඉගෙන ගන්න. හරිද? ඒ නිසා ඒ අවස්ථාව පාවිච්චි කරන්න. අපිට ඔය ක්‍රියාවලිය හැමතිස්සෙම කරන්න බෑ. මොකද පාඩම් ගොඩ ගහනකොට ඒ දෙන්න තියෙන අවස්ථා අඩු වෙනවා. හරි. අපි යමු ඊළඟට. මේ දුර සහ දුර බැලීමේදී අක්ෂකාචයේ වක්‍රතාවයේ ළඟ සහ දුර බලනකොට අක්ෂකාචයේ වක්‍රතාවයේ වෙනස් වෙන. අපි ඒක දැනගන්න ඕන. මේකේ ළඟ බලනකොට මොකද වෙන්නේ, දුර බලනකොට මොකද වෙන්නේ කියලා. එතකොට ළඟ සහ දුර බලනකොට මොකද වෙන්නේ කියන්න බලන්න. මෙතන තියෙනවා ළඟ බැලීමේදී. ළඟ බැලීමේදී ඔයාලට මතක ඇති වක්‍රතාවය. ළඟින් පිහිටි වස්තුවක් බලනකොට කාචයේ වක්‍රතාවය වැඩි කරගන්න ඕන. ළඟ පිහිටි වස්තුවක් බලනකොට කාචයේ වක්‍රතාවය මොකද කරගන්න ඕන? වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ. මම මේක මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. මේ වක්‍රතාවය වැඩි කරගන්න ඕන. ළඟ පිහිටි වස්තුවක් බලනකොට. හරිද? එතකොට මෙතන ලියවෙන්න ඕන මොකද්ද? වක්‍රතාවය වැඩි කරගන්න ඕන. වැඩි වේ. වක්‍රතාවය වැඩි වෙනවා. ලැට දුරින් පිහිටි වස්තුවක් බලනකොට කාචයේ වක්‍රතාවය මොකද කරන්න ඕන? මෙන්න මේ වගේ.
මේක ඇදෙනවා දෙපැත්තට ඇදෙනවා ප්‍රතියෝජක පේශිමකින් අදිනවා මේක කාචේ අදිනවා වක්‍රතාවය අඩු දුර පිටි වස්තුවක් බලනවා නම් කාචේ වක්‍රතාවය අඩු වෙනවා කාචේ වක්‍රතාවය මොකද වෙන්නේ අඩු වෙනවා මෙන්න මේ විදිහට මේක දෙපැත්තට ඇදෙනවා මේ තියෙන වක්‍රතාවය වැඩි මේ වක්‍රතාවය අඩු ඊළඟට ප්‍රතිබිම්බේ නාභිගත කරන තිරය ලෙසට ක්‍රියා කරන්නේ කවුද? අර හැදෙන අපිට ඔය පේන මේ පේන දේ අපේ ඇහි නාභිගත වෙනවා. ඒ නාභිගත වෙන්නේ කොහෙද? කවුද ඒකට ක්‍රියා කරන්නේ? මෙන්න මෙතන තියෙන පෘෂ්ඨය. කියන්න බලන්න කවුද කියලා. දෘෂ්ටි විතානේ දෘෂ්ටි විතානේ මල් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට මේ නාභිගත කරන තිරය ලෙසට දෘෂ්ටි විතානේ තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට ඇසට ඇතුළු වෙන ආලෝකය මේ විදිහට පෙන්වලා තියෙනවා. ස්වච්ඡය පහු කරගෙන කණිනිකාව දෙනවා. කණිනිකාව පහු කරගෙන මේක හිස් කොටුවක් තියෙනවා. ඒක පහු කරගෙන මේක ගමන් කරනවා. කාච රසය වෙතට රතන මොකක්ද එන්න ඕන ස්වච්ඡය කණනිකාව ඊට පස්සේ මොකක්ද ස්වච්ඡය කණනිකාව ඊට පස්සේ මොකක් මල දන්න ප්‍රධාන එකක් තමයි එතන තියෙන්නේ උත්තර කියන්න කාචේ පහු කරන්න ඕන අපේ ඇහි තියෙන උත්තල කාචයක් මේ උත්තල කාචේ පහු කරන්න ඕන උත්තල කාචේ කාචේ පහු කරලා කාච රසයේ විතර ගමන් කර මේකට ලකුණු 3යි මේ ඔක්කොම හරිනා මේකට ලකුණු 1යි මේ ලකුණු ලියා ගන්න හරිද ගැටළු මොන හරි තියෙනවා නම් කියන්න ඉතින් අපිට තියෙන ප්‍රශ්නයක් ටිකක් බොඳ වෙච්ච කතියක් තියෙන නම පැහැදිලි ඇති ද්විනේත්‍රික දෘෂ්ටිය ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද මේ අපේ ඇසෙන් මේ ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් පරාසයක් තියෙන ඇස් දෙකෙන් අපිට පේන සීමාවක් තියෙන ඒතර ඔන්නේ සීමාවට අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා ඇස් දෙකෙන් එකම ප්‍රදේශයක් බලා ගන්න වැඩි හැකියාවක් තියෙන අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩි කියලා. ඉතින් ඒවා වැඩි කාගේද? චිම්පන්සියා, ගෝරිල්ලා, ඊළඟට උනා පුළුවා මිනිසා වගේ සත්තුන්ගේ ඇස් ඉදිරියෙන් තියෙන හින්දා ඇස් දෙකේම බලා ගන්න පුළුවන්. ඇස් දෙකේම එකම ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් හැකියාවට කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. ඇස් දෙකේම එකම ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් හැකියාව වැඩි අර මං කලින් කියපු චිම්පන්සියා, ගෝරිල්ලා, උනා පුළුවා වගේ සත්තුන්ගේ නිසා මෙතනින් අපි ලියමු ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ඒකට අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටි කියලා ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව එකටගෙන ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. ඊළඟට ඇස ආරක්ෂා කරගන්න ලකුණු 1යි එකට ඇස ආරක්ෂා කරගන්න මොනවද කරන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් අපෙන් අහන්න. ඇස ආරක්ෂා කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියන්න බලන්න. ලියපුවා කියන්න. ඇස ත්‍රීව ආලෝකවලට නිරාවරණය වීම වළක්වා ගැනීම. ඒ කියන්නේ ආලෝකය වැඩි දේවල් දිහා බලන එක ඒක අඩු කර ගන්නවා. ලොකු ආලෝකයක් දිහා බලන එක ඒකෙන් වළක්වා ගන්න ඕන ඇස ආරක්ෂා කරගන්න. ත්‍රීව ආලෝකයක් දෙස බලන එක වළක්වා ගන්න.
ඊළඟට අනිත් දරුවෝ කියන්න තව එක එක ඒක එකක් තව තමයි සූර්යග්‍රහණ බලනකොට ඍජුව ඒ දෙස නොබැලීම හරිද ඒක සඳහා ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න තියෙනවා සූර්යග්‍රහණ දෙස ඍජුව නොබැලීම දැන් අර වෙල්ඩින් කරන වැඩ තියෙනවා ඒකෙන් අර ආලෝකයේ ලොකු ඇස් නිලංකාර වෙලා යන ආලෝකයක් එනවා සහ ඒ වලින් අර ගිනි පුලිඟු වගේ පානිනවා ඒ නිසා ආරක්ෂා කරගන්න වෙල්ඩින් කරනකොට ආරක්ෂක ආවරණ භාවිතා කරන්න ඕන ආරක්ෂක ආවරණ තියෙන ඒවා පාවිච්චි කරන්න ඕන ඊළඟට වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇස් වලට දියර වර්ග බෙහෙත් වර්ග දාන්න යන්න හොඳ නැහැ කවුරු හරි කිව්වා කියලා එහෙම දාන්න හොඳ නැහැ ඒතර වෛද්‍ය උපදෙස් මත තමයි ඒවා දාන්න ඕන ඊළඟට අක්ෂි දෝෂ නැත්තම් ඒක ගොඩක් කලාවට පොඩි කාලේම ආච්චිලාගේ සීයලාගේ ඇස් කණ්ණාඩි පළඳිනවා නමුත් ඒක හොඳ නැහැ ඒකේ කාචයක් තියෙනවනේ අපේ ඇහැ කාචය ඒ කාචයයි අපි බලන වස්තුව නාභිගත කරනකොට ඒක වෙනස් වෙනවා ඒක දිගටම දාගෙන අපි ඒකට හිටියොත් එහෙම අපේ ඇහැ ඒකට පුරුදු වෙනවා ඒ නිසා අපිට ඇස් කණ්ණාඩි නැතුව බැරි වෙනවා ඒ නිසා අක්ෂි දෝෂ නැත්තම් මේ ඇස් කණ්ණාඩි භාවිතා කරන එක වළඳි මේකේ වළකින්න අවශ්‍යයි ඊළඟ අවු කණ්ණාඩි සංග්ලාස් පාවිච්චි කරනවා නම් ඒකෙත් තියෙනවා නීති ටිකක්. ඒකට අපි මේ නීති වලට ගොඩක් වෙලාවට අනුගත වෙන්නේ නැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට මොකද්ද? ඔය කඩේ තියෙන එකක් ගාන අඩු ඒවා තියෙනවා, වැඩි ඒවා තියෙනවා. ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එහෙම හිතුමතේ පාවිච්චි කරන්න බැහැ. එකක් වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. නමුත් එහෙම ගොඩක් කලාවට සිද්ධ වෙනවා අඩුයි. එහෙනම් පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. පෞද්ග කියන්නේ අපි පිරිසිදුකම් පිළිබඳ අපි සැලකිලිමත් දක්වන්න ඕන. ඒක එක හේතුවක් වෙනවා. නිසා උදෙනින් කරුණු දෙකක් ලියන්න තියෙන්නේ. හරිද? මම මෙතනින් ලියන්නම්. ඉතින් දෙකක් කියලා තියෙනවා ඇස ත්‍රීව ආලෝක නිරාවරණය කිරීමෙන් වැළකීම සූර්යග්‍රහණ දිස බලනකොට ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කිරීම තවර අපි කණි කියපු දේවල් බලන්න ඒ ඒවලු උත්තර ලියන්න ලකුණු දෙකක් හම්බ වෙනවා එහෙම ලියලා තියෙනවා නම් ඉතින් මේකේ අමාරු ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා හඳුනා ගන්න සහ මේකේ තව අපිට තියෙනවා ඔය පාඩමේ තියෙනවා තව කරුණු ගණනාවක් අවිතර දෘෂ්ටිකත්වය දුර දෘෂ්ටිකත්වය ඊළඟට ග්ලූකෝමාව ඇසේ සුද ඇතිවීම ඔය පිටිබඳ අපි කතා කළේ නැහැ ඒවත් ඔය පාඩමට අන්තර්ගතයි හරිද දැන් ඔකට බලන්න ලකුණු 11න් කීයක් අරගෙන තියෙනවද කියලා 11 11ක් අරගත්ත ලකුණු ප්‍රමාණය පිළිබඳව චැට් එකට දාන්න හැම දරුවෙක්ම දාන්න දරුවෝ 4 දෙනෙක් වගේ විතරයි කලින් දාලා තිබ්බේ ලකුණු ටික මෙන්න මෙතන තියෙනවා පේපරේ. ඒක බලලා දාන්න. සිත්‍රන් දුව දාලා තියෙනවා මෙවිනු දාලා තියෙනවා 10යි 11යි. ඒ දරෝගේ වැරදිලා තියෙනවනේ එකක් හරි ඒක වැරදුනේ ඇයි කියන එකට
හැමතිස්සෙම අවධානය දෙන්න ඔයාලට මම පුරුදු කරන්න උත්සාහ කරන්නේ ප්‍රශ්නයක් වැරදුනා නම් එකක් හරි ඒක ඊළඟ පාර වර්ධින්න බෑ ඒක වැරදුනේ ඇයි මොකද්ද එතන සිදුවෙච්ච අතපසු වීම මතකේ නැතිවීමක්ද නොසලකේ කියලීමක්ද මොකක්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන ඒක තේරෙන්නේ නැත්නම් ඒක අහන්න සහ මේ ඒක ඊට පස්සේ තේරුණා නම් මේ වැරද්ද තමයි මගෙන් උනේ කියලා ඒක highlight කරලා තියාගෙන ඊළඟ පාරේ ඒක වර්ධින්න නැති තත්වයට පත් කරගන්න දරුව දෙන්නේ ලක්ෂණ වෙලා තියෙනවා සෙට් එකට එවන්න හැම දරුවෙක්ම දින වෙලා තියෙනවා දරු තුන්දෙනෙක් නිදරුත් අතර එවන්න අපි පොඩි paper එකෙන් පොඩ්ඩක් මතකට අයින් වෙලා අපි ඊළඟට මෙන්න මේ ප්‍රශ්න ටික කතා කරන්න තියෙන්නේ අපි එතෙන්ට යමු lesson ඉදුව screen share කරන්න අවස්ථාව දෙන්නම් මම අපි ඒ අවස්ථාවට ගිහිල්ලා යමු දුකේ පැහැදිලි කිරීම කරන්න අනිත් දරුවොත් බලා ගන්න ඒ සමානව ඊට වඩා හොඳට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්න පටන් ගන්න බලයහත් මම්මන්ද මූලික සංකල්ප බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් යෙදීම මගින් කළ හැකි දේවල් නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන් චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන් චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් ඒ වගේම වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ බර හා ස්කන්ධ බරය අනු වස්තුව ගුරුත්වය කෙරෙහි ඇතිවන ආකර්ෂණ බලය බර මනින්නේ නිව්ටන් වලින් ස්කන්ධය කියන්නේ වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින් ඒ වගේම බලයේ උපයෝගී ලක්ෂය වස්තුවක් චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන ලක්ෂය එම බලයේ උපයෝගී ලක්ෂය දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් ඇති රාශිය උදාහරණයක් විදිහට විශාලත්වයක් සහ දිශාවක් තියෙන බලය දෛශික රාශිය අවසාන වශයෙන් බලයක් රූපික නිරූපණය කරන්නේ බලයේ විශාලත්වය සරල රේඛා ඛණ්ඩයේ දිගින්ද දිශාව සරල රේඛාව මත ඇවි ඊහිසින්ද උපයෝගී ලක්ෂය සරල රේඛාව මත ලකුණු කරන තද තිතකින්ද නිරූපණය කරන ස්තුති බලන්න එතනදී ඉදිරිපත් කිරීම හොඳට කළා ඒකට සූදානම් වෙලා තිබුණා ප්‍රසන්ටේෂන් එකක් හදලා තිබුණා මේ පාඩමේදී බලය කියන එකේදී කරුණු ඔක්කොම වගේ ඔයාලට හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණා හැබැයි අවධානයෙන් ඉන්න ඕන ඒ පැහැදිලි කිරීම කරනකොට හරිද එතකොට මේ විෂය කරුණු ටික හැම දරුවෙක් තුළම මූලික සංකල්පයක් විදිහට ඒ දේවල් තියෙන්න ඕන ඒක වඩාත්ම වටින්නේ ඉදිරිපත් කරපු දුවට ඒක වටින්නේ මොකද ඒකට සූදානම් වෙන්න ඒ කරුණු දැන් හොයන්න ඉදිරිපත් කරන්න ඒ කරුණු ඒ ක්‍රියාවලිය හරහා ඒ විෂය කරුණු ගොඩක් මතක හිටිනවා ඒ නිසා ඒකයි මම කියන්නේ දුව ඉදිරිපත් කළා වගේ අනිත් දරුවෝ සූදානම් වෙන්න එහෙම සූදානම් වෙලා ඉන්නවා නම් කියන්න මේ එක පාඩමක් ඕනේ ඔයාලට ඕන පාඩමක් තෝරගෙන පොඩි වැඩි වෙලාවක් ඕනේ විනාඩි 3ක් 4ක් විනාඩි 5ක් ඒක ඉටි වෙලාවක් අරගෙන ඉදිරිපත් කරා. ඒකට ඔයාලට පාඩමේ සාරාංශයක් විදියට හරි ඒ අවශ්‍ය කරුණු ටික ගොනු කරගත්තාම පාඩම පිළිබඳ මූලික අදහසක් තියෙනවා. හරිද? ඉතින් ඒ දුවට ස්තුතිවන්ත වෙනවා ඉදිරිපත් කිරීම ගැන. අනෙක් දරුවොත් බලන්න සූදානම් නම් chat එකට දාන්න. හැම සතියකම දරුවෙක් සූදානම් වෙලා ඉන්නවනම් වඩා හොඳයි කියලා මම හිතන්නේ.
ඒ විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තත්ත්වේ නැත්තම් ඊට සරලව හරි කමන්න ඊට වඩා වැඩිපුර උනත් කමක් නැහැ. ඒක සූදානම් වෙලා ඉදිරිපත් කරා. හරිද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපිට තියෙන පදාර්ථයේ පිළිබඳ පාඩම මතක් කරගන්න. මෙන්න බලන්න පදාර්ථය තියෙනවා කොටස් දෙකක්. සංශුද්ධ ද්‍රව්‍ය සහ අනිත් එකට අපි කියනවා සංශුද්ධ නොවන ද්‍රව්‍ය හේවත් මොනවද? සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා ලියලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිශ්‍රණ කියලා ලියලා තියෙනවා නම් හරි. ඒක ලකුණු තුනක් හම්බෙනවා. මේ හිස්තැන් තුනට ලකුණු තුනක් හම්බෙනවා. මේ සංශුද්ධ ද්‍රව්‍ය ආයමක් කොටස් දෙකකට බෙදෙන සංශුද්ධ ද්‍රව්‍ය ආයමක් බෙදෙන කොටස් දෙක තමයි එකක් මූල ද්‍රව්‍ය අනිත් එක තමයි සංයෝග. දැන් මේක පේපර් එකේම ලියන්න තියෙන හින්දා ගැටලුවක් නෑ. සංශුද්ධ නොවන ද්‍රව්‍ය ආයමක් කොටස් දෙකකට බෙදෙන එකක් විෂම ජාතියකට දීලා තියෙනවා. අනිත් එක මොකද්ද? සමජාති. සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ කියලා තමයි සංශුද්ධ නොවන දේවල් කොටස් දෙකකට බෙදන්නේ. මේ කරුණු තුන හරිනම් ලකුණු තුනක් උපයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලියලා තියෙන උත්තර මොනවද කියලා බලන්න. ලියලා තියෙන උත්තරත් එක්ක මේක ගැලපෙන්නේ නැත්නම් ඒවට ප්‍රශ්න කරන්න. ඔයාලා ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඒක අපි ගුරුවරුත් දැනගන්න ඕන ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවා කියලා. ඒකට කීර්ති අරගෙන හරියන්නේ නැහැ. ළමයි වෘත්ති අවස්ථාව පාවිච්චි කරන්න ඕන. දැන් රට යන විදියට අනුව නිකන් මේ ඔළුව පාත් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. හැම දෙයකටම ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. එකක් විශේෂ පැත්තෙන් ඔයාලට ඉස්සරහට කරුණු හොයාගන්න පුළුවන්. ඔයාලා වැරද්දක් තියෙනවා. ඇයි මේක වැරදි කියන එක ප්‍රශ්න කරන්න පුළුවන්. හරිද? දරේකට හරි පැත් මොකක්ද ඒක වෙන්න ඕන කියන එක ඉගෙන ගන්න පුළුවන්. සහ ඒක අපි ඒක උපේක්ෂාවෙන් බලලා ඒකට කෑ ගහලා හරියන්නේ නැහැ. මොකද කෑ ගහන අය ඉන්නවනේ. අපි ඒක වෙනස් වෙන්න වෙනවා දැන් රට යන විදියට. හරිද? ඒ නිසා බලගෙන නැවතත් කියනවා මොන හරි තියෙන දේවල් ප්‍රශ්න කරන්න. එයි මගේ උත්තරේ වැරදි. මේකට හරි උත්තරේ මොකක්ද? ඒකට ඒ සීමාවන් කියලා දෙන්න අපි රැදී පැහැදී ඉන්නවා. මෙතන කියලා තියෙනවා B. සෑම මූලද්‍රව්‍යයක් සඳහා හඳුනා ගැනීම පහසු සඳහා නාමයක් සංකේතයක් ලබා දී ඇත. කොටු තුළ මූලද්‍රව්‍ය නාමයන් ලියයි. එන්න මෙයා කවුද? කලින් හොඳට උත්තර කියවුණා. දැන් පොඩ්ඩක් උත්තර කියවීම අඩුව තියක් පේනවා. උත්තර දෙන්න අන්න නයිට්‍රජන්. මෙතෙන්ට එන්නේ මොකක්? හයිඩ්‍රජන්. හරිනේ එක බැලන්ස් වෙනවා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. ලකුණු දෙකක් හම්බ වෙනවා ඒක. ලකුණු දෙකක් හම්බ. දැන් මෙතන Cu කියන්නේ මොකක්ද? කොපර්. හැම දරුවෙක් උත්සාහ කරන්න උත්තර කියන්න එක වටිනවා. මේ කවුද? සල්ෆර්. ඒකට ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු හතරක් බලන්න නිකම්ම ලකුණු ටිකක් වැඩිපුර උපයා ගන්න පුළුවන්. උදාන් කරද්ද මොකක් හරි ගැටලු තියෙනවා සම්බන්ධ වෙන්නේ. අපි බලමු.
තාක්ෂණික ගැටලු ගොඩක් තියෙනවා නේද බලන්න. ඕනෑම් පරමාණුවක ප්‍රෝටෝන ගණන හා නියුට්‍රෝන ගණන සමාන වේ. ඒ පාඩම අමතක නම් කියන්න මම චුට්ටක් මතක් කරලා මේ නැවත ඒක කතා කරන්න. මම පොඩ්ඩක් පරමාණු ගැන චුට්ටක් කියලා මෙතෙන්ට එන්නම්, මේ ප්‍රශ්නෙට එන්නම්, වලට මතක් වෙන්න. නිවැරදි චුට්ටක් මේක වෙනස් කරලා පරමාණු ගැන චුට්ටක් කියලා එන්නම්. අපි පරමාණුව ගත්තාම පරමාණුවේ තියෙනවා උපපරමාණුකාංශ තුනක්. පරමාණුවේ තියෙන මොනවද? උපපරමාණුකාංශ තුනක්. උපපරමාණුකාංශ තුනක් තියෙනවා පරමාණු. මොනවද තියෙන තුන? ප්‍රෝටෝන. ඊළඟට තියෙනවා නියුට්‍රෝන්. තව තියෙනවා ඉලෙක්ට්‍රෝන්. එතකොට මේ ප්‍රෝටෝන වලට තියෙනවා ධනාරෝපිත ගතියක්. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියන එකේ උදාසීනයි කියලා අපි කියන්නේ. උදාසීනයි ඉලෙක්ට්‍රෝන වලට ඍණාරෝපණයක් තියෙනවා. එතන මේ දෙන්නම ඉන්නේ න්‍යෂ්ටියේ ඉන්නේ. මෙයා ඉන්නේ කොහෙද? ශක්ති මට්ටම් වල. එහෙම නැත්නම් කවචවල ශක්ති මට්ටම්. හරිද? එතකොට පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනට නමක් කියනවා. මොකද්ද කියන නම? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද? මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. ඒක පරමාණු ක්‍රමක. ඒක සමානයි මොකේද? ප්‍රෝටෝන ගානට. මේක උදාසීන එක්කනේ නැ ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි ඉලෙක්ට්‍රෝන අරගන්න නැතුව හරි නම් ඉන්නේ. ඒක නියුට්‍රෝන, සෝරි නියුට්‍රෝන නෙමෙයි, ඉලෙක්ට්‍රෝන ගානටත් සමානයි. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. මොකද උදාසීන නම් අපි 10යිදී කතා කරනවා ඒ ටික. දැන් ස්කන්ධ ක්‍රමාංකය කියලා එකකුත් අපි කතා කරමු. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුවට. ඉතින් අපි සංකේතයක් ගත්තොත් මෙන්න මෙහෙම ඉසෙට් x කියලා. මෙතනින් අපි ලියනවා a අකුර, මෙතන ලියනවා ඉසෙට් අකුර. ඉතින් මෙතනින් අපි මේ ලියන්නේ මොකද්ද? ස්කන්ධ පරමාණුක ක්‍රමාංකය. මෙතනින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. අපි ඒක ගත්තොත් සෝඩියම් අපි ගමු, එයා ප්‍රසිද්ධ උදාහරණයක්. සෝඩියම් ගත්තොත් මෙතන ලියන 11යි මෙතන තියෙනවා 23යි කියලා. එතන මේ 11 කියන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. ඒක සමානයි යාගේ ප්‍රෝටෝන ගන්න. ප්‍රෝටෝන 11ක් තියෙනවා. තවදුරටත් ගත්තොත් ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි පරමාණු ක්‍රමාංකයයි සමානයි. 23 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒක හැදින්නේ කොහොමද? ප්‍රෝටෝන ගානෙත් නියුට්‍රෝන ගානෙත් එකතු. මෙන්න මේ උඩින් ඉන්න එක්කෙනාගෙන් පහළින් ඉන්න එක්කෙනා අඩු කෙරුවොත් 3 1 2 2 1 12යි. අන්නේ 12 කියන්නේ මොකක්ද? නියුට්‍රෝන ගණන. නියුට්‍රෝන ගණන. ඔන්න ඔය ටික පොඩි පතකයක් මම අවදි කළේ. සහ ඉලෙක්ට්‍රෝන මේ මූලද්‍රව්‍ය 20 වලට කටපාඩම් ඇති කියලා හිතනවා මම. මේ කටපාඩම් කරගන්න කියලා කිව්වා. ඉලෙක්ට්‍රෝන 20 කටපාඩම් කරගන්න. සෝරි මූලද්‍රව්‍ය 20 කටපාඩම් කරගන්න පාඩම් තියෙන දරුවෙක් ඉන්නවා නම් කියන්න අපි අවස්ථාවක් දෙමු කියන්න. හරිද? ඒක මතක තියාගන්න. මම 10 වෙනකන් ඉන්නේ නැහැ. 9 දිම ওই මූලද්‍රව්‍ය 20 අපි කටපාඩම් කරව ගන්න ඕන. හරිද? දරුවෙක් ඉන්නවා රයිසන් කරන්න. ඒක පාඩම් කරලා තියාගන්න. මොකද ඔය මං ඔය පාඩම කරන කොටත් කිව්වනේ උතන ඉන්නවා මූලද්‍රව්‍ය 20 මෙහි මෙහි තැන් තැන් වල. ඒක තැන් තැන් වල පාඩම් කරගන්න නැතුව අනුපිළිවෙලට 20 පාඩම් කරගත්තාම අපිට ලේසිනේ. 9ටත් ලේසි, 10ටත් ලේසි. 10 වසත්ත පරමාණුක
ස්කන්ධ ක්‍රමාංකයේ දීලා පරමාණුක මේ නියුට්‍රෝන ගාන අහන ස්කන්ධ ක්‍රමාංකේ දැන් මෙහෙම එකක් දීලා මං කලින් කිව්වේ සෝඩියම් මෙහෙම එකක් දීලා අපෙන් අහන්න පුළුවන් නියුට්‍රෝන කීයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා ප්‍රෝටෝන කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන් කොහොම තියෙද්දි අහන්න පුළුවන් හරිද ඔය මට්ටමින් අහන්න හරි දැන් මේක හරිනේ ඕනෑම පරමාණුක ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගානට සමානයි කියන එක වැරදි ඒ නිසා මේක හරි වැරදි කියන දාලා තියෙන හින්දා එහෙම සමාන වෙන්නේ නැහැ නේද ඒක වැරදිනේ ප්‍රකාශය සමාන ඉන්නේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝන පරමාණු තවදුරටත් බිඳිය නොහැකි අංශුවක් බව ජෝන් ඩෝල්ටන් ප්‍රකාශ කර ඇත ඒක හරි ජෝන් ඩෝල්ටන් කිව්වේ ඒක නමුත් ඒක හැබැයි වෙනස් වුණා නේ උපපරමාණු අංශු තියෙනවයි කියලා ජෝන් ඩෝල්ටන් කිව්වේ මේ පරමාණු තවදුරටත් බෙදා වෙන් කරන්න බැහැයි කියලා ඒක මතක තියාගන්න පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින උපපරමාණුක අංශු වන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල තියෙන අපි කියවනනේ න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි පරමාණු සංයෝජනයේ වීමෙන් සෑදෙන ව්‍යුහය අණුවකි පරමාණු එකතු වෙලා හැදෙන ව්‍යුහයක් තමයි අණුවක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය හරි පරමාණු හරි කිසියම් අනුපාතයකට දෙකක් හෝ වැඩි කරනවා කිසියම් අනුපාතයකට සංයෝජනය වෙලා තමයි අණුවක් හැදෙන්නේ හරිද එතකොට ඒක අපි ගමු හරි කිය පරමාණු සංයෝජන වෙලා තමයි හැදෙන්නේ නැත්නම් මූලද්‍රව්‍ය සංයෝජනය වෙලා කියලා කියන්නත් පුළුවන් මූලද්‍රව්‍ය හැදලා තියෙන පරමාණු වලින් අපිට ඒක නිවැරදි කියලා ගන්න පුළුවන්. මේ විදිහට උත්තර තියෙනවා නම් ලකුණු හතරක් හම්බෙන. මේ 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 ඇතුලේ තියෙන්නේ. මේ විදිහට තියෙනවා නම් ලකුණු හතරක් හම්බෙන. එතකොට බලන්න 11ක් තියෙනවද කියලා. උඩ ලකුණු 7ක් ඇති 7යි 4යි 11යි. මේ ප්‍රශ්නවලත් ලකුණු 11ක් උපයා ගත්තාද කියලා බලන්න. රසායන විද්‍යා පාඩමක් ළමයි අමාරුයි කියලා තර්ක කරයි ලකුණු ටික බලන්න කීයද කියලා එක්තරුත් බලන්න ලකුණු ප්‍රමාණ පිළිබඳව ලකුණු 10යි කියලා තියෙනවා දෙන්නගෙම මේ වෙනු තෙස් තොන්දි ලකුණු වෙලා තියෙනවා හා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට යමු නේද මිනිස් කන පිළිබඳව තියෙන අපි ඇහැගෙන කතා කරලා එහෙම ප්‍රශ්නයක් ආව අනිවාර්යෙන් ඇහැ එනවාමයි පළිනිවාරණ අනිවාර්යෙන් ඇහැනවා කනත් එනවා අනිවාර්යෙන් නිසා ඒ දෙන්න හොඳට මතක තියාගන්න කොටස් මතක තියාගන්න මේ මේ වගේ ප්‍රශ්න ටිකක් අනිවාර්යෙන් එනවා පළවෙනි වාරේ. නිසා පළවෙනි වාරේ ලකුණු උපරිමයකට යන්න පුළුවන්. දෙවෙනි වාරේකට තව චුට්ටක් පාඩම් වැඩි වෙන හින්දා ගැටලුවක් මතුවේ. තුන්වෙනි වාරේට එනකොට තවත් පාඩම් ගන්න වැඩි වෙනවා. ඒ නිසා තව පොඩි ගැටලුවක් මතුවේ. මේක බලන්න ABCD කොටස් ටික මතකද කියලා. මේක ලිව්වත් කමක් නැහැ.
මේකට බලන්න මම උත්තර ටික ලිව්වා මේකට ලකුණු හතරක් හම්බ වෙනවා කර්ණාස්තිකා තියෙනවා ඊළඟට අර්ධ චක්‍රාකාර නාල තියෙනවා සී ශ්‍රවණ ස්නායුව තියෙනවා ඩී කර්ණ ශංඛය තියෙනවා හරි නේද මේ වගේ රූපයක් තියලා ওই විදිහට නම් කරන්නේ අලුතෙන් ප්‍රශ්න හදන්න දෙයක් හදන්න විදියක් නැහැනේ ඔයාලට මේ මාසේ අන්තිමට හෝ ජූලි මාසේ පළවෙනි දෙවෙනි සතිවල වාර විභාගයක් දෙයි මොකද පාසලෙන් හදන්නේ. ඒ පාසලෙන් හදනකොට උගන්ලා තියෙන පාඩම් වලට තමයි හදන්නේ. නිසා ගොඩක් වෙලාවට එහෙම කරයි. ඒ නිසා ඔයාලා උගන්ලා තියෙන පාඩම් මොනවා වුණත් ඒකට හොඳට සූදානම් වෙලා ඉන්න. පළවෙනි දෙවෙනි පාඩම් අනිවාර්යෙන් කොමත් වෙනවනේ. ඒ නිසා මේ පාඩම් දෙක හොඳට බලා ගන්න. පාසලේ තුන්වෙනි පාඩම ඉගෙනුවොත් වාරි විභාගෙට තුන්වෙනි පාඩමටත් දායි. හරිද? ඉනිසා උගන්ලා තියෙන පාඩම් වලින් ටීචර්ස්ලා පේපර්ස් හදයි. උගන්වන ටීචර්ස්ලාත් එක්ක කතා කරගෙන ඉන්න. ඒ කියන්නේ මොන පාඩම් වලින් විභාගෙට එනවද නැද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ගත්තාගෙන. ඒ නිසා මේ මොනවා වුණත් ඔයාලට පළවෙනි වාරට දාලා ඕන පාඩමකින් උත්තර ලියන්න හැකියාව තියෙනවා. ඒකට අපිට ප්‍රැක්ටිස් කරන එක තමයි කරගන්න ඔය තියෙන්නේ. ඒක තමයි මේ කරමින් යන්නේ. හරිද? ඒතර ABCD හරිනේ කර්ණාස්තිකා B අර්ධ චක්‍රාකාර නාල ශ්‍රවණ ස්නායුව කර්ණ ශාංකයේ ලකුණු හතරක් උපයා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණ ලකුණු දාන්න. නිරෝගී පුද්ගලයෙකුගේ ශ්‍රවණ පරාසය දේශ ප්‍රශ්නයක්. මේ පොඩි පන්තිවලදී ඉඳලා ඔයාලට හම්බ වෙනවා. මොකද්ද උත්තරේ? නිරෝගී පුද්ගලයෙකුගේ ශ්‍රවණ පරාසය කියන්න බලන්න මතකයි නේද ලේසි උත්තරය කියන්න උත්තර ලියනවා හරි ඉඳලා විසිදාහ දක්වා තමයි අපිට ඇහෙන හඬ පරාසය සංඛ්‍යාත පරාසය විස්සේ සිට විසිදාහ දක්වා තමයි අපිට ඇහෙන හඬ පරාසය ඒකට ලකුණ එකක් හම්බෙනවා නේද බාහිර ශ්‍රවණ නාලයේ දිගේ එන ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලයේ දිගේ එන ශබ්ද තරංග ඊට පස්සේ මොකටද කොහෙටද යන්නේ කම්බිරේට යනවා කම්බිරෙන් පස්සේ කම්පණය වෙන්නේ කවුද? ලකුණු දෙකක් හම් වෙනවා මේ. කර්ණ අස්තික. කර්ණ අස්තික. ඊට පස්සේ කර්ණ ශංඛයට යනවා කර්ණ ශංඛයත් එක්ක ශ්‍රවණ ස්නායුව හරහා මොළයට සම්ප්‍රේෂණය කරනවා. හරි. අපි බලමු එහෙමනම්. ශ්‍රවණ ඇතිව සඳහා කනේ සිට මොලේ දක්වා පණිවිඩ සම්ප්‍රේෂණය කරන්නේ කුමන ව්‍යුහය හරහාද? මේක මොලේට සම්ප්‍රේෂණය කරන්නේ කවුද? අපි උත්තරෙත් කිව්වා. ඒක මතක තියාගන්න. මෙතන තියෙන උත්තරේ මේ රූප සටහනේ අපි නම් කළා බලන්න. ශ්‍රවණ ස්නායු ලකුණු එකක් නිකම් උපයා ගන්න තියෙන්නේ ශ්‍රවණ ස්නායුව. ඊළඟ කම්බරේට හානි වීම නැති විය හැකි ශ්‍රවණ දෝෂය. කම්බරේට හානි වුණොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද? කම්බරේට හානි වුණොත් බිහිරි බව. අපිට ඇහෙන්නේ නැතුව යනවා. ඒකට කියනවා බිහිරි බව. ලකුණු එකයි. ලකුණු ප්‍රමාණය දාගන්න රතු පෑනින් දාගන්න දැන් කලින් ඇස් ආරක්ෂා කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා ඇහුවා දැන් අපෙන් අහනවා කන් ආරක්ෂා කරගන්න මොනවද කරන්න කියලා ඔතන ඔයාලා දැනගන්න ඕන
ඇතුළු කනට මොනවද අයිති වෙන්නේ මැද කනට මොනවද අයිති වෙන්නේ බාහිර කනට අයිති වෙන්නේ මොනවද කියන ඒවත් මතක තියා ගන්න ඕන. ඒවත් විභාගේ තියෙනවා. ඒතර සිරුරේ සමබරතාවය රැක ගන්න කවුදෝ කිය උදව් වෙන්නේ. සහ මැද කනයි මොනවද කම් කර්ණපටහ පටලේ දෙපැත්තේ පීඩන සමානව තියා ගන්න කවුද මැදිහත් වෙන්නේ කියන ඒවා මතක තියෙන්න ඕන. ඒතර යුෂ්ඨ කියන ආලේ කියන එකින් අපිට මැද කණයි බාහිර කණයි නැත්තම් කර්ණ පටහ පටලේ දෙපැත්තේ පීඩන සමානව තියාගන්න යුෂ්ඨ කියන ආලේ උදව් වෙනවා. දැන් සිරුරේ සම්බරතාවය රැක ගන්න අර්ධ චක්‍රාකාරණාල උදව් වෙන බව මතක තියාගන්න. ඊළඟට කන් ආරක්ෂා කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්? කන තුළට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වළකින්න ඕන. මොකක් කරා හාරෙනවා. එහෙම සමහර අය කන කසනවා පෑන් කුකුවක් අරගෙන. ඒවා නොකළ යුතුයි. කන තුළට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම. හරිද? කන තුළට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම. ඊළඟට තව අධික ශබ්දවලට කන නිරාවරණය නොකිරීම. අධික ශබ්දවලට නිරාවරණය නොකිරීම. අධික ශබ්දවලට කන නිරාවරණය නොකිරීම. හරිද? කනට එක එක ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම. හරිද? කනට දැන් අපි එකක් කිව්වා. ඊළඟට වෛද්‍ය උපදෙස් අනුව කනට ඖෂධ වර්ග දැමීම කරන්න පුළුවන්. කනට එක එක බේත් දාන කනේ තියෙන ප්‍රශ්න ඉන්න. ඒ වෛද්‍ය උපදෙස් මත පමණයි අපිට දාන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අර කන් ආරක්ෂක පැලඳුම් පාවිච්චි කරන්න පුළුවන්. ගැඹුරු දී කිමි දෙන්න යනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොකද පීඩනය වෙනස් වෙලා මේ කර්ණපටහ පටලේ පුපුරන්න පුළුවන් නිසා. කම්පෙට්ටෙන් අදින්න, කනට ගහන්න, යාරුත් එක්ක සෙල්ලම් කරද්දී කනේ පාරවල් ගහන්න, ඒවට බැහැ කරන්න, ඒව කරන්න සුදුසු නෑ. කන ආරක්ෂා කරගන්න. හරිද? හරි. අපි එතනින් පස්සේ යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න ලකුණු කීයක් තියෙනවද කියලා. ලකුණු 11 න් බලන්න කීයක් තියෙනවද කියලා. කොළහෙන් අපු මෙවර තියෙනවා තිනායද උදාන් නෙවිරු අපු මෙවල තියෙනවා නිදරුවත් බලන්න ලකුණ කියයක් උපේගෙන තියෙනවාද කියලා. බුදුව කාශ්‍යප මෙත්මී නිදරුවත් ලකුණු ප්‍රමාණ දාවන්න. එතකොට දැන් ප්‍රශ්න වැරදිලා තියෙනවා නම් දැන් මේක අමාරු, මේක ජීවිතය ප්‍රශ්නයක්. එතකොට මේක පාඩම් කරන්න තියෙන්නේ. හරිද? මේක ජීවිතය ප්‍රශ්නයක්, මේක පාඩම් කරන්න තියෙන එකක්. මේක අමාරු කියලා අපිට හිතන්න අමාරු ප්‍රශ්නය. අමාරුද කියන ප්‍රශ්නේ තියෙනවා. මොනවා හරි වැරදිලා තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න, මේක තර්ක කරන්න මම හැමතිස්සම කියනවානේ. මේකට මොකද්ද වෙන්නේ? අපි මම ලියපු උත්තරේ හරිද වැරදිද කියන එකත් ඔයාලා චෙක් කරගන්න ඕන කියන එක මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අනකොට ඒව අහලා निराකරණය කරගන්න. පැහැදිලිනේ? හරි. අපි යමු 5 වෙනි ප්‍රශ්නේට. බලය. බලය කියලා කියන්නේ මොකක්ද? අපි කතා කරනවා මෙන්න මේ දෙයක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. සරලව අපිට උත්තරයට යන්න පුළුවන්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් එච්චර බලයක් වේ. බලය වේ. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලය වේ.
යාර දුව ප්‍රසන්ට් කළානේ නේ. එතකොට ඒකෙදී ඔයාලට බලය මේ පාඩම් පිළිබඳ යම් කිසි අවබෝධයක් මතකයේ ආවර්ජනය කර ගැනීමක් කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. ඒකෙදී කිව්වා මෙන්න මේ කරුණ බලයක් නිසා මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. ඒක එකක් තමයි වා ධාවනය වෙන වාහනයක තිරින්ග තද කෙරුවොත් වේගය අපි බලයක් යදලා තිරින්ග තද කරනවා. වේගය මොකද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා තියෙන්නේ. වේගය අඩු වෙන. බ්‍රේක් ගහපුවම වේගය අඩු වෙනවනේ ඒක අපි දන්න දෙයක්නේ සාමාන්‍යයෙන් දන්න දෙයක්නේ නේ. ඒත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් හිතලා අපිට උත්තර ලියන්න. බ්‍රේක් ගැහුවොත් මොකද වෙන්නේ? එනිසා ඔයාලා එදිනදා ජීවිතයේ කරන කියන දේවල් විද්‍යාවත් එක්ක පොඩ්ඩක් සමානකම් තියෙනවා. ඒක සමානකම් දකින්න. මේ සමානකම් දැක්කොත් ඔයාලට පේපර් එකක් පේපර් එකට උත්තර ලියනකොට හරි පහසුවක් වෙනවා. ඕනට වඩා හිතන්න යන්න එපා. ඒකට පිස්සුද කියලා බලලා හැම දෙයක් තියෑම කන්න විද්‍යාවම ආදේශ කරන්න කියපු. නමුත් කරන්න ඕන. අපි කරන්න කියන හැම වැඩක්ම දොරක් ඇරියත් එතන විද්‍යාව තියෙන. හරිද? එතකොට ඔයාලා බයිසිකල් එකක් යනවා නම් බයිසිකල් එක කන්දක් නගිනවා නම් මොකද වෙන්නේ? පල්ලම යනවා නම් මොකද වෙන්නේ? නේ? ඒ ඔයාලා දිනදා ජීවිතේ කරන දේවල්. ඒවත් එක්ක මේක ගලප ගන්න උත්සාහ කරන්න එහෙම ගලප ගත්තොත් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. අටපාඩම් කරන එකට ගියොත් තමයි අපිට පේපර් එකක් අමාරුයි. හරිද? අපි දන්න සමහර දේවල් සමහර පාඩම් අපි එදිනදා කරන කියන දේවල් කෑමක් කනකොට වුණත් එතන විද්‍යාව මේ තියෙන්නේ. ඒවා ඕනට හිතන්න යන්න කියලා මම කියන්නේ. ඒක සැලකිත මට්ටමකින් මේ දේවල් මතක් කරගන්න. හරිද? පල්ලමක බයිසිකලයක් පැදගෙන යාමේ දෙහි වේගය වැඩි වෙනවා. ලකුණු 1 1 මෙතන ලකුණු 2යි මෙතන ලකුණු 1 1 ලකුණු 2ක් කියලා මේ දෙන්නම එකතු වුණා. බලේ මනින ජාත්‍යන්තර සම්මතය කිය. දැන් අර ප්‍රසන්ටේෂන් එකේදී තේදුව කිව්වා. මොකද්ද? නිව්ටන් සංකේතය ලියන්න කියලා නෑ. කැපිටල් N කියලා ලියලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. නිව්ටන් කියලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. බලේ මනින විද්‍යාකාර උපකරණේ. දැන් මේක මේ කොමාර දැනුම තියෙන්නේ. ලොකුට හිතන්න දේවල් නෑ. භෞතික විද්‍යා පාඩමක් වුණා. අපි මේක ලියමු නිව්ටන් දුණු තරාදී. ලකුණු දෙකක් බලන්න ලකුණු දෙකක් උපයා ගන්න පුළුවන්. එතකොට මේ බලය කැපිටල් A වර්ගඵලයේ කැපිටල් A පීඩනය P කියලා තියෙනවා. ওই සංකේත ටික යොදාගෙන පීඩනයට ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තියෙන. අපිට අලුතෙන් ගොඩනගන්න දෙයක් නැහැ. ඒක ගොඩනගලා තියෙන්නේ. හරිද? ඒක අපිට අලුතෙන් ගොඩනගන්න කියලා දෙයක් නැහැ. ඒක ගොඩනගලා තියෙන්නේ. කවුද ගොඩනගලා තියෙන්නේ? මේ පාඩමේදී ගොඩනගලා තියෙන්නේ. ඒකට අපි කොහොමද ලියන්නේ? ලියන එක තමයි මතක් කරගන්න ඕනේ. ඒක පාඩම් කරගෙන තියෙන්න. පීඩනයේ සමානයි මොකද්ද? බලයේ බෙදීම වර්ගඵල. පෘෂ්ඨ වර්ගඵල. F බෙදීමේ ඕක ලියලා තියෙනවා ලකුණු දෙක. ඉතින් ඕක මතක තියෙන්න ඕන ඕක ලියන්න. හරිද? ඊළඟ බලන්න ඒකත් ලී කෙටි ප්‍රශ්න කෙටි උත්තරනේ තියෙන්නේ. ඒතර එදිනදා ජීවිතයේදී පීඩනය වැඩි කරගන්න අවස්ථා දෙකක් අහලා තියෙනවා. පීඩනය වැඩි කරගත යුතු අවස්ථා එකක් තමයි මොකක්ද? අර අපි ලිව්වා. ඒ කියන්නේ පීඩනය වැඩි කරගන්න ඕන ගොඩක් වර්ගඵලයේ අඩුක පීයක මූහක් ධාරයේ මූහක් කිරීම පීයක ධාරයේ මූහක් කිරීම මූහක් කිරීම ඊළඟ තව අපිට ගන්න පුළුවන් හිම ක්‍රීඩාවේ සපත්තු වල එහි ධාරය හිම සපත්තු කියලා නෙමෙයි හිම සපත්තු වල තියුණු ධාරයක් තිබීම. දර පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම රයිස් කැපෙනවා, එතන දිය වෙනවා, ලෙස්සල යනවා. ඉන්නක සිටීමේදී
එන්නත් කටුවේ සිහින්වීම එන්නත් කටුවේ තුඩ සිහින්වීම එන්නත් කටුවේ තුඩ සිහින්වීම ඊළඟට අර කලින් කියවේ මොකද්ද ඉන්නක් සිටවන කොට එහි උල් කිරීම ඒ වර්ගඵලයේ වැඩි වුණා පීඩනය වැඩි කර ගන්න තමයි වර්ගඵලයේ අඩු කරගෙන පීඩනය වැඩි කරගන්න පීඩනය වැඩි කරගන්න ඕන අවස්ථාවක් හරිද දැන් බලන්න ලකුණු 11න් කීයද කියලා කොලයන් කීයක් ගත්තද කියලා බලන්න ලකුණු ගෲප් එකකට චැට් එකට දාන්න ලකුණු ඉවලා තියෙනවා කොළහයි කොළහයි හරිනේ දැන් අපි මුළු ලකුණට යමු එහෙමනම් දැන් මෙතන මේ පේපර් එකේ ඔක්කොම ලකුණු අපිට ගන්න වෙනවා පළවෙනි එක 16යිනේ තව 11 ඒවා හතරක් අපිට තියෙනවා ඔක්කොම ප්‍රශ්න පහයිනේ එතකොට බලන්න මේ ඔක්කොම එකතු කරපුවාම 60ක් කියලා එනවා පළවෙනි කොටසට ලකුණු 40ක් හම්බේ ඔය දෙන්නම එකතු කරපුවාම 100යි ඔය ලකුණ ටික හදලා බලන්න ලකුණු කීයක් උපයගෙන තියනවාද කියලා. දවලමයි මේකේ සම්පූර්ණ ලකුණු බලන්න කීයද කියලා. රතු පෑනේ ලස්සනට ලකුණු 94ක් අරගෙන තියෙනවා. කොහම ලියාගන්න රතු පෑනේ. අනිත් දරුවොත් බලන්න බහුවර්ණ ප්‍රශ්න වලට ලකුණු කීයද 40න් ඊළඟට දැන් අපි කරපු දෙවෙනි කොටසට ලකුණු කීයද කියන එක චුට්ටක් බලලා එකතු හදා ගන්න පුළුවන්ද කියලා බලන්න මේ ක්‍රියාවලිය අපි කරන්න ඕනේ නැත්නම් අපිට අවබෝධයක් ගන්න අමාරුයි අපිට කොච්චර මතකයක් තියෙනවද මතකේ නැද්ද ලකුණු 50 ගානක් ගත්තත් අපිට කරන්න දෙයක් නෑ අපිට ඒකට මහන්සි වෙන්න ඕන. මෙහෙම එකක් නෑ තාම කාගේවත්. එහෙම ලකුණක් එනවද නැද්ද කියලා බලන්න අපි පේපර් එක කරන්න ඕන. තමක දරුවෝ ඒවලා තියෙන්නේ. ආ පේපර් එකක් මම හෙට දිහාට එවන්න ඔයාලට පුළුවන් ඒ සතිය තුළ ඒ පේපර් එක සම්පූර්ණයෙන් කරලා තියන්න. දෙක සම්පූර්ණයෙන් අපිට ඊළඟ සතියේ සාකච්ඡා කරන්න පුළුවන්. බැරි වෙලා හරි මම එවන්න අවතක වුණොත් සම්ද වෙනකොට පොඩි පරිමිලියක් දාලා තියන්න පේපර් එකක් ඉුවේ නෑ නේද කියලා. හරිද? ඉතින් මේකට උපරිම ලකුණු ගන්න පුළුවන්. පළවෙනි වාරයේ පේපර් එකක් නිසා තාම එක දරුවයි ලකුණු එවලා තියෙන්නේ අනික දරුවෝ මොකද කියන්නේ තව ලකුණක් දැන් ලැබෙනවා අපිට
90ක් අරගෙන තියෙනවා. මේ ලකුණ කීයක් වුණත් ගැටලුවක් නැහැ. ඒක මෙතෙන් තේවන්න. අපිට ඒක බලන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න. මෙම පින්නන චුට්ටා WhatsApp කරා හරි එතන මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. දරුවෝ දෙන්නෙක් කියලා කවුරු මෙතන ලැබිලා තියෙනවා අනෙක් දරුවෝ හරිද මම කලින් කිව්වා ඔයාලට සම්පූර්ණ අයිති තියෙනවා ප්‍රශ්න කිරීම කරන්න ඒ නිසා එහෙම මොන හරි ගැටලුවක් ආවොත් අහන්න අහන්න නැතු ඉන්න එපා කතා කරලා අහන්න බැරි නම් chat එකට හරි ප්‍රශ්නේ දාන්න මෙන්න මේ කොටස තේරුන්නේ නැහැ ඒ චුට්ටක් ආයෙ මතක් කරන්න කොහොම ඉදිරිපත් කර හරි අපි අදට වැඩ කටයුතු උතුරින් අවසන් කරමු මම පේපර් එකක් එවන්නම් ඒකට සම්පූර්ණයෙන් ලියලා තියන්න වැදගත් දේ පේපර් එක සම්පූර්ණයෙන් ලියන්න ඒ සතිය තුළ සම්පූර්ණ පේපර් එක ලියලා තියෙන්න ඕන එහෙම ලියලා තිබ්බොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ අපි ලකුණු කීයක්ද කියලා ගන්න පුළුවන් ගණන් කරන්න පුළුවන් අගයක් ගන්න පුළුවන් වෙන්නේ පේපර් එක කරලා තිබ්බොත් පොත් බලන්න නැතුව පේපර් එක ලියන්න මේක වරදී මේක මත ඒව ගැන හිතන්න එපා මතකයේ තියෙන විදිහට ලියන්න කාලේ පැයකවාරද්ද දෙකක්ද ඒ කාලේ තියලා පේපර් එකට උත්තර ලියන්න හරිද ඒක ලියලා සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා එහෙම වුණොත් තමයි ඔයාලට පේපර් එක බලන්න හැකියාව ලැබෙන්නේ අඩුපාඩු මතු වෙන්නේ එතකොට හරිද ඒවා හදා ගන්න එක තමයි අපි මේ ප්‍රැක්ටිස් කරන එකෙන් කරන්නේ අපි හොඳට ප්‍රැක්ටිස් කරලා හිටියොත් අපිට ඉහෙළම ලකුණකට යන්න පුළුවන් මේ පළවෙනි වාර විභාගේ පේපර් එකක් දුන්නු. ඒ විදිහට අපිට හැම වාරයකම විභාගයට යන්න කලින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් අපි ඉගෙනගත්ත දේවල් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකට මහන්සි වෙන්න, ආයමත් කියන්නේ මහන්සි වෙන්න. ඔයාලා ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ අපි ගත්තොත් පළවෙනි අදියරේ ඉන්නේ ඔයාලා 6-7-8 ඉච්චර ගණන් ගන්නේ නැති වුණාට නමේදී පොඩ්ඩ ඇඟට ගන්න ඕන දැන් විභාගේ ලඟ වෙනවා 9ත් අයින් කළා 10 වෙනකන් ඉන්නවා කියලා ඉන්න එපා හරිද ඒ නිසා දැන් ඇඟට අරගන්න විභාගේ එනවා විභාගෙට සූදානම් විය යුතුයි කියන එක ඔලුවට ගන්න සහ වන් වලට ආයමත් කියන ආවර්තාව වගේ මූලද්‍රව්‍ය 20 පාඩම් කරලා තියාගෙන ඉන්න හරිද මම මේක ගෲප් එකට දැම්ම කලින් හොඳයි අපි එහෙමනම් අදට අවසන් කරමු හැම දරුවෙක්ටම ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න ආයුබෝවන් සර් ස්තුතියි සර් සුභරාත්‍රිය සර් ආයුබෝවන් සුභරාත්‍රිය ආයුබෝවන් සර් තැන්කියු සර් ආයුබෝවන්